නිහඬ ජනතාව හඬනගන ඇතැම් බලවේග වලට බය නිශ්ශබ්ද ඉන්නවා මම ඒ අයට කියන්න කැමතියි බය නැතුව හඬනගලා තමන්ගේ රාජතාන්ත්‍රික නායකයා රට පාලනය කර ගැනීම සඳහා පත් කරගන්න කියලා ලංකා ඉතිහාසයේ කාටවත් නොපෙනෙන ඓතිහාසික ජයග්‍රහණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබනවා මොකද නිහඬ ජනතාව හඬනගන ඇතැම් බලවේග වලට බය නිශ්ශබ්ද ඉන්නවා මම ඒ අයට කියන්න කැමතියි බය නැතුව හඬනගලා තමන්ගේ රාජතාන්ත්‍රික නායකයා රට පාලනය කර ගැනීම සඳහා පත් කරගන්න කියලා. දැන් මේ වෙනකොට පජබිල සහ මාලිමා කට්ටිය කියන ඉදිරිදී ජනාධිපති මැතිවරණය ඒකට දිනනවා කියලා. ඇත්තට දිනුවොත් එහෙම මේ රටක පාලනය කරන්න පුළුවන්ද? දිනුවොත් කියලා දෙයක් සිදුවන්නේ නැහැ. එහෙම දෙයක් සිදුවන්නේ නැහැ ශ්‍රී ලංකාව භූමිතලය තුළ. සිරිසේන මහත්තයා ජනාධිපති වුණේ කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, රත්නපුර, අනුරාධපුර දිස්ත්‍රික්ක 12ක් පරාජයට පත් වුණා. ඉතින් මේ වෙලාවේ ජීවිතේට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කතරයක් පාවිච්චි නොකරපු ලක්ෂ සංඛ්‍යාත මිලියන සංඛ්‍යාත ජනගහනයක් එතුමා වෙනුවෙන් ඡන්දය භාවිත කරන අවස්ථාව. ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරනවා. කියන්නේ කිසිම සැකයක් තියාගන්න බෑ. මේ මාසේ අන්තිමට පොලිමට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මහජනතාව සූදානම් මේ මාසේ අන්තිමට පොලිමට යන්න ජාතික වැඩපිළිවෙලක් අවුරුදු දෙකක් ක්‍රියාත්මක කළා තියෙනවා. ජාතික වැඩපිළිවෙල ආපස්සට හරවන්න බෑ. ආපස්සට හරවන්න පුළුවන්. හැරෙව්වාම මහජනතාව හිටගන්න තියෙනවා මේ ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක ළඟ. ගෑස් එනකම් බලාගෙන ඉන්න තියෙනවා. මුහුද පැත්ත බලාගෙන ඉන්න තියෙනවා මේ තෙල් නැව එළියට බානකම්. ඒ ෂෙඩ් එක ළඟට ගිහිල්ලා ෂෙඩ් එකට ජය වේවා කියන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මහජනතාව ආයෙත් මේ මොඩ වැඩේ කරයි කියලා ශ්‍රී ලංකාවේ.